හරි හොඳ අද දවසේ මම මේ වීඩියෝ එක ඔයාලට පෙන්නන්න හදන්නේ කොහොමද වින්චුන් කියන සටන් ක්‍රමය වීරි සටනකදී යොදාගන්නේ කියලා. ඒතර වීරි සටනේ දැන් වින්චුන් කියන සටන් කලාව ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් එන්නේ කෙටි දුර පරාසයක් ඇතුළු වෙන සටනක්. ඒතර ජිට්කොන්ඩෝ සෑදීමේදී බෲස්ලි මේ වින්චුන් කොටස් ගන්න සාමාන්‍යයෙන් කෙටි දුර පරාසයක සටන කරනකොට යොදාගන්න. බෲස්ලි කවදාවත් දිගු දුර පරාසෙදි වින්චුන් කරන්නේ නැහැ. දිගු දුර පරාසෙදි අපි ලොง රේන්ජ් එක ගත්තොත් ටයිගොන්ඩෝ සවාටේ යොදා ගන්නවා. බොක්සින් රේන්ජ් එක වෙස්ටර්න් බොක්සින් ෆිදුරින බොක්සින් යොදා ගන්නවා. කෙටි දුර පරාසය ආවේ ඇටිය එයා වින්චුන් ක්‍රම යොදා ගන්න. වින්චුන් සමගම ෆිලිපිනෝ බොක්සින් එකක් තියෙනවා. ට්‍රැපින් සිස්ටම් ඒ යොදා ගන්නවා. පොරබැදීම් පරාසෙදි ජුජුසු කොටස් යොදා ගන්නවා. ඉතින් මම මේ දැන් ඔයාලට කරන්න යන්නේ කෙටි දුර පරාසෙදි කියන්නේ සතුරාව උගුරට හැස්සිකර ගැනීම ට්‍රැපින් රේන්ජ් එකේ ඇතුළතදී කොහොමද වීරි සටනක් කරන්න කියලා මම මේ මෙතන ඔයගලන්ට සැබෑ න්‍යායවල උගන්වන්න යන්නේ නැහැ. මොකද මොකලන් මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න ඕන. මොකද සැබෑ න්‍යායව එකින් එක කරන්න එක ඔයගලන්ට මේක ඉගෙන ගන්න අමාරුයි. මොකද අපි දන්නවා වින්චුන් සාමාන්‍ය වින්චුන් ස්ටාන්ස් එක ගත්තොත් මේ වගේ සොබින්ද කියලා ලයින් එකට ආගෙන මේක උඩට ගන්නලා පාත් කරලා මේ ගහන්න මේක අරගෙන ඔහොම වින්චුන් ස්ටාන්ස් එක තමයි අපි යන්නේ සාමාන්‍යයෙන්. නමුත් මම මේ වින්චුන් ස්ටාන්ස් එක නැතුව සාමාන්‍ය වීදි සටනකදී අපි කොහොමද වින්චුන් දාගන්න කියලා තමයි මම පැහැදිලි කරන්නේ. ඒ සඳහා මට උදව් වෙනවා මගේ යාළුවා අකිල. මෙතනදී මම මෙයත් එක්ක මම ඩිමස් මේ විස්තර කරන්න යන්නේ කොහොමද මේ වීසර්නේ වින්චුන් යොදා ගන්න ආකාරය කියලා. හරිම සරලව ඉන්න හැම විටම හැම වෙලාවෙම ඇඟ තද කරගෙන ඉන්න එපා. ක්ලෝස් රේන්ජ් එකේ වෙන අවස්ථාවල සරණකදී මොකද ඇඟ තද කරගෙන අපිට ක්ලෝස් රේන්ජ් එකේ ෆයිට් කරන්න බෑ. මුළු ඇඟ රිලැක්ස් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් ඇඟ තද කරලා මේ ක්ලෝස් රේන්ජ් එක ගැහුවට පංච් පාර වැඩන්නේ අපි ඇඟ තද කරලා ගහන ඒවා රිලැක්ස් කරලා ගහන ඒවට ඉෆෙක්ට් එක වැඩි. ඒ වගේම මතක තියාගන්න ක්ලෝස් රේන්ජ් එකදී අපි මුලක් වෙලාට යන්නේ වින්චුන් වලදී බෙල්ලට මෙන්න මේ ලේ වලට චින් එකට වගේ ප්‍රදේශ වල තමයි ක්ලෝස් රේන්ජ් එකේ වින්චුන් වල මුලක් ඇටැක් කරන්නේ. බොක්සින් වල වගේ මේ ජෝ එකට ජිට්කුන්ඩෝ ප්‍රධාන පංචකයන් විදිහට මේ ටෙම්පල් එකට නෙමෙයි මුලක් වෙලාට යන්නේ වින්චුන් වල. අපි යන්නේ මුලක් වෙලාට වෙන්නේ මේ බෙල්ල ප්‍රදේශයට. මේ සෙන්ටර් ලයින් කියන සංකල්පය තුල මෙන්න මේ සෙන්ටර් ලයින් අපි හැම විටම වින්චුන් වල මෙන්න මේ සෙන්ටර් ලයින් කියන එක වහ ගන්නවා. right අපි ඕපන් එක දෙන්නේ මොයිතයි බොක්සින් වල ආයේ මේකල ඕපන් එක දෙනවා. අපි ඒ වගේ ඕපන් එක දෙන්නේ අපි මැද වහ ගන්නවා. right අපි සෙන්ටර් ලයින් එක වහගෙන ඉන්නේ අත ඉස්සරහ තියලා අපි සාමාන්‍ය කවුරු හරි අපි ඇටැක් අපිට කරදරයක් ඕනේ නැහැ වගේ. අපි කවුරු හරි ඇටැක් කරද්දී අපිට ප්‍රශ්න නැහැ, කරදරයක් ඕනේ නැහැ වගේ. මේක දැන් සාමාන්‍යයෙන් වෙන සටන් කලාවල ගත්තාම පස්සේ අපි බොක්සින් වල වහේ මොකක් හරි කරවටි වගේ අපි ෆයිට් රෙඩි පොසිෂන් එකට ඇවිල්ලා ඉද්දී දියා දන්නවා දැන් සටනක් කියලා. මෙතෙන්ද මොකක්ද සටන් කරන්නේ නැහැ. සටන් කියන්නේ බැලේ අපි සටන් ඕනේ නැහැ. හරි ඕකේ. අපිට සටන් ඕනේ නැහැ. ඒ වගේ. නමුත් ප්‍රින්සිපල් එක ඇවිල්ලා වින්චුන් ප්‍රින්සිපල් එක. මොකද්ද සෙන්ටර් ලයින් එක වහගෙන ඉන්නේ. මෙතන තියෙන අවස්ථාව තමයි මොකද හැමතිස්සෙම සෙන්ටර් ලයින් මධ්‍ය රේඛාව ඔස්සේ තමයි යන්නේ. සයිඩ් රේඩ් ගියා අපි මධ්‍ය රේඛාව හැමතිස්සෙම ආරක්ෂා කරගෙන තමයි සටන කරන්නේ. දැන් මම මෙහෙම අත තියන් ඉද්දද්දි මෙයා හුඟක් කියලාට මේ ක්ලෝස් රේන්ජ් එකේ මෙයා කෝආකාර ප්‍රදේශ වලින් තමයි පහර එල්ල කරන්නේ. මොකද යාට කෙලින් පහර එල්ල ගන්න මේ බැරියර් එක අයින් කරනවා. රයිට් බැරියර් එක අයින් කොහොම අයින් කරත් එයා බැරියර් එක අයින් කරන්න උන ගහන්නේ. දැන් මේ බැරියර් එක එයා කොහොම අයින් කරත් මම හැමතිස්සෙම මේ අත යද්දි අනිත් අත රිප්ලේස් වෙනවා. රයිට් මෙයා ගහ අල්ලනවා. හ්ම් දැන් මේ අත රිප්ලේස් කරා. රයිට් ඕනේ විදිහට එයා කොහොම කරා හුඟක් කලින් මේ අත අල්ලලා එයා ගහන්න නතුව මෙයා දෙනවා ක්ලෝස් රේන්ජ් එක. ඒතකොට හැමතිස්සම වින්චුන් වල කරන්නේ පුළුවන් තරම් මේ රේන්ජ් එක ළඟටම යනවා. එයාගේ සතුරාගේ ළඟටම යනවා. අපි වින්චුන් වල මේ විදිහ කරන්නේ මෙතන ගහලා අපි ආපහු මෙහෙට පස්සට යන්නේ. පස්සට ගිහින් වින්චුන් එක කරන්න ආසි වැඩි. ඒ වගේම අපි ජිට්කොන්න වල වින්චුන් යොදා ගන්න මේ වගේ දුර කරගන්න. ෆයිට් පොසිෂන් නේද? රයිට්. නැවත පස්සට යන්න. මේ වගේ දුරදාගෙන වින්චුන් යොදා ගන්න. එතකොට අපි ජිට්කුන්ඩෝ අපි මූලික සවාට් ෆෙන්සින් ෆුට්වර්ක් එක කරනවා. අපි ඊළඟට එන්නේ අපි ටයිකොන්ඩෝ වලට යන්නේ. දැන් මේ වගේ ජිට්කුන්ඩෝ අපි ඉද්දී අපි මෙහෙම ඉන්නවා. මේ වින්චුන් වල ජිට්කුන්ඩෝ වල වින්චුන් මෙතන භාවිත කරන්න යන්නේ නැහැ. මෙතන මෙයා ගත්තොත් මෙයා පැනලා ගහද්දි වඩ රියැක්ට් කරන කාලය අඩුයි. මෙයා ගහනවද? ක්ලෝස් රේන්ජ් එකේදී අපි යන්නේ නැහැ මේ වගේ කිකින් ස්ටයිල් එකකට. ක්ලෝස් රේන්ජ් එකේ මෙයා කලාකාර පාරක් ගහද්දි මේ වගේ සුළු පාරක් ගහන්නේ. එතක කෙලි right පැහැදිලි අනිත් අතින් එවන right නේද right
ඒ වගේ සුළු මොමන්ට් ගන්න. දැන් මෙයා ස්ට්‍රේට් ලයින් එකෙන් පාරක් එල්ල කරද්දි අපි කියමු අපේ අත් උඩ නැහැ කියලා. සාමාන්‍ය ඉඳද්දි දැන් මෙහෙම පංච් එකක් අපි කරමු. රයිට් වාර්. රයිට්. රයිට්. ඒ වගේ හැමදෙස්සෙම මේ වීල් මම බේසික් එක ඔයාලා කියන්නේ මොකද්ද මේ වීල් පංච් එක හරියටම යන්න ඕනේ වීල් පංච් එක. සාමාන්‍ය වීල් පංච් එක මේක වීල් එක විදියට වීල් පංච් එක කියන එකක් අය වරද්ද ගන්න. මොකද මේක මේ රවුම්ඩ ආරින්න හදනවා. රවුම්ඩ ආරින්න එපා. මේ ස්ට්‍රේට් පංච් වලින් කෙලින් ගහන්න. රයිට්. කෙලින් ගහන්න ඕනේ. කෙලින් වේගෙ. හැබැයි ළඟ. ගහලා පස්සට වෙන්න එපා. ගහන්න පටන් ගත්තාම පස්සේ ඉදිරියට මම ලයින් එක ගැප් එක ක්ලෝස් කරගන්න ඕනේ. ෆිස් ලයින් එක ක්ලෝස් වුණාන් පස්සේ අපි යනවා එල්බෝ ලයින් එකට. පැහැදිලි? ෆිස් ලයින් මේ ෆිස් ෆිස්ට් පරාසය. ෆිස් ලයින් මෙයා බලන් මෙයා බැරිය ළඟෙද්දි ළඟෙද? ළඟේ දැන් තවදුරටත් මගේ ෆිස් මේ දුර අඩුවෙද්දි මම ඊළඟට එනවා එල්බෝ වලට. එල්බෝ තියද්දි තව ළඟ අපි නීස් ගහනවා. ඊට පස්සේ මේ ඇස් වලට හොඳයි. දැන් අයි ගවුජින් බලන්න ක්ලෝස් පුළුවන්තරම් ක්ලෝස් රේන්ජ් දැන් මේ මේ වෙන ෆිස්ට් රේන්ජ් එක මෙයා අපි බැරිලා අපි හැමදෙස්සෙම මේ ගහලා ඉස්සරහට යනවා. දැන් මෙයා පස්සෙන් දැන් ඉස්පස්සෙන් යනකොට අපි පස්සෙන් යන අපිත් එක්කම යනවා. බැරි වෙලාවත් අපි ෆිස්ට් රේන්ජ් එක පාස් කරලා මේ වගේ රේන්ජ් එකකට ආවොත් අපි තවදුරටත් ෆිස්ට් එකෙන් ගහන්න යන්නේ අපි එල්බෝ යනවා. එල්බෝ යනවා. එදලා ගන්නවා. නීස් යනවා. ඒවට යනවා. හරි. දැන් මොකද්ද මම මෙතන දෙන්න ඔයාලා ලෙසන් එක සංක්ෂිප්ත මොකද්ද හැමදෙස්සෙම ළඟදී අපි ඉන්නේ මෙහෙම. දැන් මෙයා මෙව ගහන්න. රයිට්. අපි සාමාන්‍ය කියන මේකට පැරියන් බ්ලොක්, පැරියන් ඇටැක්. මේ වගේ බ්ලොක් එකක් නෙමෙයි මේක. කොහොම බ්ලොක් එකක්ද මේ? මම පාරන. රයිට්. එකයි. බොහොම ක්ලෝස්. එතකොට දැන් මෙතනද මම මේ බ්ලොක් කරන්න ගිහින් මේ පාර ආදිනවා. මම මෙයා ඇතුළට යනවා. රයිට්. රයිට්. කෙලින්ම ඇතුළට. රයිට්. හැමදෙස්සෙම මේ වගේ පොඩි දුරක ඉඳන් තමයි මම ඇටැක් කරන්නේ. අර පැඩ් එක. අපි මෙතන ඉඳගෙන අපි මේ වගේ ක්ලෝස් රේන්ජ් එකට ආවන් පස්සේ අපිට මේ පොඩි දුරක ඉඳන් තමයි ගහන්න තියෙනවා. අපිට මේ වගේ දැන් බොක්සින් රේන්ජ් එකට යන්න ආව පස්සට ගිහිල්ලා එන්න ඕනේ මෙතන ඉඳන් ගහන්න. අපි හින්ද මේ ළඟ දුර ඉඳන් ගහන්න ඕනේ. මොකද ළඟ දුර ඉඳන් ගහන්නේ මේ බොහොම සිම්පල්. බොහොම ලඟ. බොහොම ළඟ දුර පංච එක අපි මේ බෲස් එකේ වන්නින් පංච එන්නේ ඕකෙම තමයි බොහොම ළඟ ඉඳන් ගහන්නේ. රයිට්. බොහොම ළඟ ගහන එක. රයිට්. බොහොම ළඟ. එතකොට මේ පෑඩ් එක නැතුව මොකද්ද තියෙන්නේ? බොහොම ළඟ පංච. අත පස්සට ගන්න නැතුව මේ වගේ අවස්ථාවක එන්න. රයිට්. මයික ඩ්‍රිල් එක පෙන්නන්න. බ්ලොක්. 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 රයිට්. ස්ට්‍රේට් පංච දෙන්න. රයිට්. මන් දැන් ඔයාලට පෙන්නන ෆුල් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කොහොමද අපි මේ ස්ට්‍රේට් බ්ලාස්ට් එකෙන් සත්නක් කරන්න කියලා. ඒ සඳහා මගේ යාළුවා යොදා ගන්නවා සාමාන්‍ය බයිසිකල් හෙල්මට් එකක්. මොකද යාට හානිය දැනගන්න සිද්ධ නිසා මම තවදුරටත් මෙයාගෙන ඉම්පැක්ට් එක මේ සාමාන්‍ය වේගයෙන් බොහොම අඩු වේගකින් හුඟක් අය මේක අවතක්සේරු ලක් කරන නිසා අඩු වේගකින් මම මෙයාට වෙන හානිය වැඩි නිසා මම සාමාන්‍ය මේ ග්ලව්ස් MMA ග්ලව්ස් දෙක පාවිච්චි කරනවා. බොහොම මේ වගේ අවස්ථාවකදී බොහොම කෙටි දුර අවස්ථාවකදී කරන්නේ. දැන් හැම වෙලාවෙම අපි මෙයාට චාන්ස් එක දෙන්නේ නැහැ. දැන් ස්ට්‍රේට් පංච අමු වුණ දෙන්න. රයිට්. නැවත. රයිට්. රයිට්. ඔන්න වී වේග ගන්න නැවතත් අපි ඉස්සරහට යනවා. දැන් බොහෝ විට මං ගහද්දි මෙයා පස්සට යන්න පුළුවන්. පස්සට යද්දී අපි එතන ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් පංච කර. රයිට්. රයිට්. පංචර මෙයා පස්සට යනවා. ගහද්දි පස්සට යද්දි අපි මෙතන ඉඳන් ඉන්නේ නැත්නම් තාප. අපි මෙයාත් එක්කම ඉදිරියට යන්න ඕනේ. රයිට්. දැන් මේ අවස්ථාවේ රයිට්. රයිට් නේද? මොකද්ද තියරි එක? මේ බ්ලොක් කියන්නේ ඇටැක්.
දෙකම එකට රයිට් මෙතනදී මම වෙන්නේ මෙයා පංච් කරද්දි මම කෙලින්ම ඉඳගෙන මේ දාන්නේ එතකොට මේක වදිනවා මම මෙයාගේ මෙයාත් එක්ක මේ අත මේ අලෝ ගන්නවා අලෝ ගැනීමක් වෙන්නේ එතකොට මේ ඉස්සරහා දිනනද කෙලින්ම ඉදිරියට දානවා ගාද්දි හැරෙමු මේ මේ ඇටැක් එක මෙතන ගිහිල්ලා දින්න රයිට් අනිත් පැත්තෙන් කැමරාවට පෙන්න හොඳට අනිත් අතින් මෙතන ගහද්දි රයිට් මෙහෙම මෙහෙම දාන්න යන්නේ එතකොට මේ මට වදිනවා මොකද්ද මම මෙයාත් එක්ක ස්ට්‍රේට් පන්ජේ මූණ දෙන්න ඉතින් මෙහෙම මෙහෙම දාන්න මට වදිනවා මොකද්ද මං වෙන්නේ මෙයා මෙතන මේ අත මෙහෙම දීද්දි පංච් කරද්දි මම මෙයාගේ අතීත් එක්කම හැරෙන්න ඕනේ රයිට් හරි රයිට් රයිට් දැන් රයිට් නැවත දැන් මම මේ ටී එම් එලසන් එක ගන්නන්නේ කොහොමද මේ අපි කියන මේක බෲස් ලී ස්ට්‍රේට් බ්ලාස්ට් එක කියලා ස්ට්‍රේට් ස්ට්‍රේට් බ්ලාස්ට් එක ගන්නේ මේ වීල් එකත් එක්ක නිකම ඉස්සරහට යනවා නිකන් මම බලන්නේ වින්චුන්ලාගේ මොකද්ද ස්ටාන්ස් එක කියලා නිකන් අපි සාමාන්‍ය ඉස්සරහට දුවනවා වගේ ඒක අපේ ඇඟෙන් මෙන්න ඕන එක ඕන කෙනෙක් ඇඟේ දිනන නිකන් ඉදිරියට ගහගෙන ගහගෙන යනවා රයිට් මම මෙතෙන් දැන් ඇඩ් කරනවා පොඩි කික් එකක් අප මොකද්ද මම දැන් මම වින්චුන් කෙනෙක් ඇට වා හිතනවා මොකුත් ටෙක්නික් එකක් දන්නේ නැහැ කියලා මේක සාමාන්‍ය රේන්ජ් එකක් ඇතුළේ වෙන්නේ මං කියන ඩිස්ට්‍රැක්ෂන් කියලා හරි දැන් මෙයා ලොකු බොක්ස් එකක නේ කියලා විදු රයිට් දැන් හොඳ ඇන් හොඳ ශක්තිමත් ආම්ස් තියෙනවා ශක්තිමත් ආම්ස් තියෙනවා මම මෙයාගේ උඩ ගැන හිතන්නේ නැහැ මට මං හිතන්නේ මම මෙයා කොච්චර උඩ බොක්ස් එක ගැන මට අඩන්නේ නැහැ මං මෙයාගේ උඩ අප බොඩි එක ගැන හිතන්නේ රයිට් මම හැම වෙලාවෙම පංච් කරලා දෙද්දි දැන් මෙයා ගහද්දි මෙයා අප බොඩි එක හොඳ පංච් දෙනවා එක දෙයක් මතක තියාගන්න බොක්ස් එක කෙනෙක් හුඟක් වෙලාට යා ග්‍රෝයින් ඕපන් කරලා තියෙනවා කොච්චර බොක්ස් එක කෙනෙක් උනත් යාට තියෙන්නේ තම දිස්සෙන් මම බගින් නොටිස් කරන මොකද්ද ග්‍රෝයින් එකක් එනවා මගේ පැත්ත මගේ පැත්තට ග්‍රෝයින් එකක් එනවා රයිට් මං ගන්න මොකද්ද ඇටැක් ග්‍රෝයින් ඊට පස්සේ වී රයිට් මම හැම දිස්සෙම ග්‍රෝයින් එක දාන්න නිසා මේ පැත්ත දානවා ග්‍රෝයින් මා කික් වෙන්න ඕනේ ඕන කික් එක ડિස්ට්‍රැක්ෂන් රයිට් ડિස්ට්‍රැක්ෂන් ඇටැක් රයිට් හැදිරි එහෙම නැත්තම් මෙහෙම ඉද්දී අපි සාමාන්‍ය දෙති මෙහෙම ඉඳලා ම ග්‍රෝයින් ගාද දෙති මියා ඒ පාර බලලා රයිට් රියැක්ට් කරනවා රියැක්ට් කරලා රයිට් දැන් අපි සාමාන්‍යයෙන් කරමු මම දැන් මෙතන ඩෙමොන්ස්ට්‍රේට් කරනවා කොහොමද සෙල් ඩිෆෙන්ස් අවස්ථාවක වෙන්නේ කියලා මම දැන් ක්ලෝස් රේන්ජ් එකේදී එක එක කන්දේ මම ක්‍රියාත් කරනවා හරි pasando tal, ¿right? ¿Está bien? 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 ¿Está මේ පාර මම යාට ආරක්ෂාවට මම යාට ආරක්ෂාවට තමයි මම බෙල්ලට ගහන්නේ. නමුත් සත්‍ය වශයෙන්ම යන්නේ වින් පයිප් එක. රයිට්. ගාවට ගසා. බැරි ගන්න. ෆයිට්.